Subha Madhyana Kova Diva Prorti Samagin Mama Charita Dananche Vamanu Hendra Mama Dinushika Pramoda Prathamin Avadahane Davase Pradahana Puat Siras Talaveta Eat Noir Siddhi again a Prakashya Gunna Nivasata in a Bava CID Hitapu Janapatita Danvai Ada Tada Vesi Saha Tada Sulang Ativin Bavata Kal Gunin Anavaki වාර්ෂික මඩු මංගල්‍ය උත්කර්ෂවත්ව ඉතාලියේ කඩාවැටුණු ගුවන් පාලමට යට වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා ඒ මාතෙවේදී කීත් නොයර් මහතා පැහැරගෙන ගොස් පාරදී මේ සිද්ධියට අදාළවයි Keith Noir Mahatata Pardi may sit there some bandin, Prakasha Klabakinim Sandaha, Apara the Parikshana Department to the Feminine Desert, Hitapu Janadipati, Mahinda Rajapaksha Mahatata, Keep of Arakma Danundi Tibuna, Ehit, Ohu Nopeminim Hitwin, CID, Columba, Vijayamapari Peti, Ohuge, Nivasatagos, Prakasha Labakinimit, Tiranakal Baba, Police Madi Prakashaka Police Adikari, Ruan Gunasekar Mahata Prakashakala, Eanu, Anida, Piru the Haita, Mim Prakasha Labakinim Sandaha, Hitapu Janadipati Varaki, Nil Nivasat Feminine Baba, Ota Danundi Atibaba, Police Madi Prakash. වාර්ෂික මඩු මංගල්‍ය මන්නාරම මරද මඩු දේවස්ථානයේදී උත්කර්ෂවත්ව පැවැත්ුණා. මේ පිළිබඳ එහි සිට තොරතුරු ගෙන එන්නේ දනුෂ්ක බණ්ඩාර. උතුරත් දකුණත් නැගෙනහිරත් බටහිරත් යාකරමින් ලංකාවේ සිව්කොන සතර අත යාකරමින් පැවැත්ුණු සංහිඳියාවේ මහා මංගල්‍ය උතුම් වූ මරද මඩු දේව මංගල්‍ය මෙවරත් සාර්ථක ලෙස නිමාවට පත් වුණා. විශේෂයෙන්ම උතුම් වූ ආර්ය මරියා දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජන සහභාගීත්වයයි ඔබ මේ දකින්නේ. ලංකාවේ සිව්කොන සංවර්ධනය වෙනකොට තිස් අවුරුදු යුද්ධයෙන් ශාපලත් ඒ ඉතිහාසය නිමාවටපත් වෙලා සංවර්ධනයේ අරුණැල්ල මේ ප්‍රදේශ කරා ළඟා වීමත් එක්ක මෙවර මඩු මංගල්‍ය සඳහා සහභාගී වුණු දහස් සංඛ්‍යාත ජනගඟට මේ මහා සංවර්ධනයත් අස්වැසිල්ලක් වුණු බව අපි මේ වෙලාවේදී සඳහන් කරන්නට කැමැති. අගරාද ගුරු අති උතුම් මල්කම් කාදිල රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්ුයි මඩු මංගල්‍ය පැවැතුනේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මැති ඇමතිරුන්ද විශාල පිරිසක්ද මඩු මංගල්‍යයට සහභාගී වී සිටියා. මඩු මංගල්‍යයේ දිව්‍ය පූජාවට විශාල පිරිසක් සහභාගී වුණා. මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ සංහිඳියා වෙනුවෙන් යන ගමනට මඩු මංගල්‍යය ඉතා වැදගත් අවස්ථාවක් බවයි. මඩු මාතාව කියන්නේ හැම එක්කෙනාම පිළිගෙන තියෙන ආගමික ස්ථානයක්. ලංකාවේ හැම කොටසකින්ම සිංහල වේවා ද්‍රවිඩ වේවා වෙනත් ජාතීන් අයත් වේවා මෙහාට පැමිණලා තිබෙනවා. අපි අවුරුදු 30ක යුද්ධකින් සම්පූර්ණයෙන්ම අපි අතර ක්‍රෝධය ඇති කරපු අවස්ථාවේදී එහෙනම් මෙහෙම උත්සවලින් තමයි අපි විශේෂයෙන්ම යලිත් සංහිඳියා ඇති කරන්නේ. අනික් සියලු දෙනාගේ මාගම් කරු කරන්න ඕන. හැම ආගමිකින්ම දයාව අනුකම්පාව කියන්නේ. අවාසනාවකට අපි සමහර අය මේක අර්ථකථනය කරාම මේ දයාවයි අනුකම්පාවයි එක එක ආගම්වල වෛර බවට පත් කරනවා. ඒකට අපි ඉඩ දෙන්න බෑ. අද අපි විශේෂයෙන්ම අපේ රටට දෙවියන් වහන්සේගේ අනික් ආගම්වලත් සූලකේම දයාවදේ බලාපොරොත්තු වෙනවා. නිවාඩු මාසවලදී ගුරු ඇටොප් නතර කරන බවට අන්තර්ජාල මාධ්‍ය හරහා පළවෙන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. නිවාඩු මාසවලදී ගුරුවරුන්ගේ වැටුප් නතර කරන බවට බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කළ බවට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා. මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් ගෙනීමේ සූදානමක් පවතින බවටයි වාර්තා කර ඇත්තේ. වෙබ් අඩවියක පළ වූ මෙම පුවත කිසියම් කණ්ඩායමක් මුදල් ගෙවා Facebook සමාජ ජාල ඔස්සේ ව්‍යාප්ත කිරීමේ උත්සාහයක් පවතින බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. එක්තරා පුවත්පතකින් මෙම ප්‍රවෘත්තිය ලබාගත් බවට වෙබ් අඩවියේ සඳහන් වුවද එම පුවත්පතේ මෙවැනි කිසිවක් වාර්තා වී නැති බවයි නිවේදනයේ සඳහන් වන්නේ. මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටද නියමිතයි. ඒකාබද්ධ විපක්ෂය බලය ලබා ගැනීමට විවිධ උත්සාහ සිදු කළද ඒ අසාර්ථක වන බව විවිධ දේශපාලනඥයින් සඳහන් කරනවා. කොහොමද ඡන්ද ව්‍යාපාර තිබුණේ? ඡන්ද තිබුණේ මහින්ද රාජපක්ෂ මැතිතුම අගමැති වෙනවා කියලා. අපේ ඇමතිගන් ගන්නත් බලාගෙන කට්ටිය හිටියා. උනාද? එහෙම උනේ නැහැ.
දැන් එහෙම වෙච්ච කට්ටිය දැන් විපක්ෂ නායකකම ගන්න සටන් කරනවා. මල්ල කෙලියයි විලජ්ජාය වැම. අගමැති ගමකට පෙරණ්ඩු වෙන. හැමදාම කියනවා තමයි දැන් එකපාරක් නුවර ඉඳලා පා ගමනක් ආවා. කිව්වා මේ ගමන අවසාන වෙන්නේ ආණ්ඩු බලය අරගෙන කිව්වා. ගෝල් ෆේස් එකට සෙනග් ගෙන. ගත්තද? රාජ්‍ය සභාව දිනුවම ගන්නවා කිව්වා. ගත්තද? ඒව ගන්න බෑ. හෙටත් ඒක තමයි. ස්වාධීන වුණා කියලා විපක්ෂ නායකමක් දෙන්න පුළුවන්ද? එක්සත් ජනතා නිදා සන්ධානයෙන් තරඟ කරපු සියලුම මන්ත්‍රීවරු තවමත් ඒ පක්ෂයේ සිට බැඳී සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ ඉවත් කරලා අපි ස්වාධීන වෙන්න ඕනේ කියලා කියන්න ඕනේ. ඒ පක්ෂෙන් අයින් වෙලා ස්වාධීන වුණාම ඊට පස්සේ හුඳ විපක්ෂ නායකකම නෙවෙයි ගෙදරට යන්න වැඩ පිළිලා තමයි යෙදෙන්නේ පක්ෂෙන්. ස්වාධීන වුණා කියලා කාටවත් යාව විපක්ෂ නායක කරන්න බෑ කියන එකත්. ඒ වගේම උදේ ගම්මන්පිල තර්ජනය කරනවා. මොකද යාගේ තර්ජනේ? තමුන් නාන්සේ අපිව විපක්ෂ නායකයෙක් බාරගත්තේ නැත්නම් සභාව කරගෙන යන්න දෙන්නේ නැහැ. බලමු අපි. රාජ්‍ය ඖෂධ සංස්ථාව වාර්තාගත ආදායමක් ලබා ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ හේතුවෙන් ජනතාවට තවදුරටත් සහන ලබා දිය හැකි බවයි ITN සංවාදයේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අද රාජ්‍ය නීතිගත ඖෂධ සංස්ථාව මේ විවෘත ආර්ථිකය තුළ අපි මේ රටේ ප්‍රධානම පෙළේ ඖෂධ සමාගමක් බවට මම පත් කළ තියෙන මේ අවුරුදු තුනේදී. දැන් අද ඒකේ ආදායම ගිය අවුරුද්දට අපි අරගෙන තියෙනවා මිලියන 32000ක්. එතකොට අපි ලාභ ලබලා තියෙනවා මිලියන 1900කට වැඩි ප්‍රමාණයක්. ඒ අනුව මං සේවකින්ගේ පරිවැඩි කරා 50%. භාණ්ඩාගාරයේ බොහොම එක එක ඒවා කිව්වා. නමුත් මං ඒකේ ලාභ වලින් 100ට විශාල ගාණක් මං ඒ අයට දුන්නා. මේකේ ලැබුණ ප්‍රතිලාභ වලින් මේ ඖෂධ වලින් මේ රටේ ජනතාවට මේ අඩුවෙච්ච මිල 90 දැන් මේක කරා මේ වෛද්‍යමය විගණනයක්. ඒක කරාම මුළු ලංකාවෙම ආපු දත්තය තමයි කොච්චරක් මේ මිල අඩු වෙලා තියෙනවද පාවිච්චි කරපු ඖෂධ වලට. ප්‍රමාණය ගත්තහම රෝගීන්ට සහනයක් ඇවිල්ලා තියෙනවා මිලියන 4400ක්. බිලියන 4.4ක ලාභයක් ජනතාවට ලැබිලා තියෙනවා මේකෙන්. එතන ආණ්ඩුවට කොච්චර ලාභ ලැබුණාද? දැන් මේගොල්ලන්ගේ මිල අඩු කරාම හුඟක්ම අඩුවට ඒගොල්ලෝ ලිව්වා ඒගොල්ලන්ගේ නිෂ්පාදකින්ට ඒ රටවල. කළා ඒගොල්ලන්ට කිව්වා ඒගොල්ලන්ගේත් අඩු කරන්න කියලා. එතකොට ඒගොල්ලෝ CIF වගේ අඩු කරා. ඒකෙන් ආණ්ඩුවට ලැබුණා ලාභයක් මිලියන 9000 ගණන්. හරි. එතකොට මුළු මහත් ප්‍රතිලාභයේ තියෙන මිලියන 13000 ගණන්. හරි. ඒක ලාභයක් ආණ්ඩුවට සහ ජනතාවට ලැබුණා මේ ගත ප්‍රතිපත්තිය නිසා. හිට්ලර් කෙනෙකු නායකත්වයට පත්කිරීම තුළ රටට යහපතක් සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතර පැවති ජන හමුවකදී ඒ මහතා මේ පිළිබඳ පැහැදිලි කළා. සමහර අය දැන් තමන් ජනාධිපති අපේක්ෂකයෝ විදිහට ස්වං බෞතිස්ම වෙලා විවිධ තැන්වල විවිධ ප්‍රකාශ කරන්න පටන් අරගෙන තිබේ. දැන් ඔය ළඟදි පකිස්තානයේ මහමැතිවරණ තිබ්බනේ ඉම්රාන් ඛාන් අගමැති. ඉම්රාන් ඛාන් අගමැති වුණාම සමහර අය හිතන් ඉන්නවා බැරිද නිකන් ක්‍රිකට් ක්‍රීඩකයෙක්වත් ගහ රට හදන්න. සමහර අය හිතනවා බැරිද නිකන් දැඩි විනයක් සහිත හමුදා පාලකයෙක් ගහ රට හදන්න පුළුවන්ද? දැන් පකිස්තාන ඉතිහාසයේ වැඩිපුරම හිටිය හමුදා නායකයෙක්. බංග්ලාදේශ වල හිටියා. ඒ වෙයි ඔය දැන් පාතාලේ මර්ධනය වෙලාද? කුඩු මර්ධනය කරලාද? සමහර හිතන් ඉන්නවා බැරිද නිකන් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ ඊට ලඟ නොත් බෑ. හැබැයි නිකන් ව්‍යාපාරිකයෙක් ගහලා රටේ ওই ජනාධිපති පුටුවේ වාඩි කරගත්තොත් බයිද රට හදන්න වගේ දේවල් කල්පනා කරනවා. ඉතින් අපේ රටේ ජනතාව සමහර අය හිතනවා අහවලා ආවොත් රට හදන්න පුළුවන්. Facebook එකේ එහෙම කණ්ඩායම් විවිධ මත පළ කරන්න පටන් අරගෙන තිබේ. පාසල් සිසුන්ට නොමිලේ පාවාහන් ලබා දීමේ දෙවන අදියර ක්‍රියාත්මක කරමින් පාසල් සිසුන් 648151 දිනකට පාවාහන් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. එමින්ම ශාලාව අවිගබඩාව පිපිරීමෙන් හානි වූ වාහනවලට වන්දි කිරීමටද තීරණය කර ඇති බවයි කැබිනට් තීරණ දැනුම් දීම වෙනුවෙන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේ. අවිගබඩාව පිපිරීමෙන් හානි වූ දේපළවලට මීට පෙරද අදියර කීපයක් යටතේ වන්දි ලබා දුන්නා. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනේ පුරා තද වැසි ඇතිවන අතර සුළකේ වේගයද ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. දිවයිනේ වැසි තත්ත්වය සහ සුනම් වේගයේ වැඩිවීමේ හැකියාව අද දිනේදී තවදුරටත් පවතිනවා.
ඒවගේම දිවයින පුර අහස වලාකුලෙන් බරව පවතින්න පුළුව. මධ්‍යම සබරගම බස්නායිර සහ වයම පළාත්තුලත් ගාල්ලතා මාතර දිසික්කවලත් විටින්ට වැසියෝ ගිගුරුන්තරත වැසිය ඇති වෙන්න පුළුව. මධ්‍යම සහ සබරගම පළාත්තුලත් කළුතර දිස්ත්‍රික්කෙත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි කුරුණෑගල ගාල්ල මාතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50කට වැඩි තරමක් තද වැසි ඇතිවීම ඉඩකඩ පවතිනවා. දිවයිනේ සිසු ප්‍රදේශවලට වැසිවාර කීපයක් ඇති වෙන්න පුළුව. දිවයින පුරා විශේෂයෙන්ම වයඹ උතුරු මැද උතුරු සහ නැගෙනහිර පළාත්වලත් මාතරේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැටි කිලෝමීටර් 60 දක්වා තද සුළං ඇතිවීම ඉඩකඩක් පවතිනවා. දිවයිනේ බස්නායිට සහ දකුණු වෙරළට ඔබෙන්වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර් 90-100 පමණ දක්වා වැඩිවීමේ හැකියාව පවතිනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එබැවින් මෙම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වීමේ හැකියාව පවතිනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසියෝ ගිගුරුව සහිත වැසි ඇතිවන අතර බස්නායිට සහ දකුණු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. මන්නාරම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල සුළං වාමාවර්තවල භ්‍රමණය වන අතර සුළඟේ වේගය 60 කිලෝමීටර 40-50 පමණ වෙනවා. දිවයිනට ආවන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිත් සිට ගිනිගුණ දක්වාන දිශාවලින් හමන්නේ සුළඟේ වේගය 60 කිලෝමීටර 30-40 පමණ අතරාගයක් ගන්නවා. මධ්‍යම කඳුකරයට ඇදහැලෙන තදවැසි හේතුවෙන් පස්කඳු කඩා වැටීමේ අවදානමක් මතුව තිබෙනවා. හැටන් නුවර එළිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ දුම්රිය හරස් මාර්ගයට යාබදව පිහිටි ප්‍රධාන මාර්ගයට පස්කඳක් කඩා වැටීමෙන් රථවාහන ධාවනය එක් මන් තීරුවකට සීමා කර තිබෙනවා. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ නැෂන්වත්ත ප්‍රදේශයේදීද ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් රථවාහන ධාවනය එක් මන් තීරුවකට සීමා කෙරුණා. හැටන් වැලියොය අග්‍රෝය ප්‍රදේශයේ පහත් බිම් රැසක් යටව පවතින අතර ප්‍රදේශ කිහිපයක විදුලි බලයද ඇනහිට තිබෙනවා. මේ අතර ඉහළ කොත්මලේ සහ මාවුන්සා කැලේ ජලාශවල වාන්තුරුට විවෘත කර ඇති අතර කාල්සරී ජලාශයේ ජලය පිටාර මට්ටමට පැමිණ ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා. යුද හමුදාවේ මහනුවර පිහිටි සිංහ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි විශාල තාප්පයක් කඩා වැටීමෙන් වාහන තුනකට දැඩි හානි සිදුව තිබෙනවා. ප්‍රදේශයට අදහැලෙන අධික වර්ෂාව හේතුවෙනුයි මෙම තාප්පය කඩා වැටී ඇත්තේ. මේ අතර ආපදාවට පත්වන් සඳහා අවශ්‍ය සහන කටයුතු කඩිනමින් සිදු කරමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. මීට අමතරව අද උදැසන හමාගිය දැඩි සුළං සහිත තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වීරඹ ගෙදර නිවාස 80කට වැඩි ප්‍රමාණයකට අර්ධහානි වාර්තා වෙලා පවතිනවා. ඊයේ දිනේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවාස 15ක් සහ ගොඩනැගිලි 11ක ප්‍රමාණයක් අර්ධහානි වාර්තා වුණා. මෙම පීඩාවටපත් ජනතාව විනිවිද එම හානියටපත් නිවාස වෙනුමින් ඒ අවශ්‍ය පරිදි සහන කටයුතු සිදු කිරීම මේ විනිවිදට සිදු වීමින් පවතිනවා. විශේෂම ගරු අමාත්‍යතුමාගේ නියෝගයේ පරිදි එම කණ්ඩායම එම ප්‍රදේශ වෙත යොමු කොට ඒ අවශ්‍ය පරිදි එම ත්‍රිවිධ හමුදා සහයෝගය ඇතිව එම නිවාසවලට ජාතික රක්ෂණ භාර අරමුදල සහ අනිකුත් ක්‍රමවේදයන් හරහා අපි ලබා දෙන සීලුම ආධාර ලබා දීමේ ක්‍රමවේදය මේ විනිවිදට සක්‍රිය වෙලා පවතිනවා. කළුතර දිස්ත්‍රික්කයේ යම් ස්ථානවල තද සුළං සහිත තත්ත්ව හේතුවෙන් නිවාස කිහිපයක හානි අපිට වාර්තා වෙලා පවතින අද උදැසන වෙන විටත් විශේෂයෙන්ම ගංගා ජලමට පිළිබඳ නැවතවතාවක් අවධානය යොමු කිරීමේ වැදගත් වෙන නිරන්තරයෙන් අපි මෙම පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන ලබනවා. ගම්පහ හීන්දෙනිය පටිගොඩ දුම්රිය නැවතුම් පොළ පිහිටි ස්ථානය සහ ඒ තුළින් මගී ජනතාවට සිදුවන අපහසුතා හිටපු ජනපතිනියගේ නිරීක්ෂණයට ලක් වුණා. හීන්දෙනිය පට්ටිගොඩ දුම්රිය නැවතුම් පොළ නිරීක්ෂණය සඳහා ගිය හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ප්‍රදේශවාසී ජනතාව කරුණු පැහැදිලි කළා. වසර 50කට පෙර 1973 දී පමණ හිටපු අගමැතිනි සිරිමවෝ බණ්ඩාරනායක මැතිනියයි මෙම දුම්රිය පොළ ආරම්භ කර ඇත්තේ. රේල් පාර දිගේ යන්නේ මේ අපිට මේ පැත්තෙන් යන්න මේ මේ ස්ටේෂන් එකට යන්න පාර නැහැ. මේ පැත්තේ ප්ලැට්ෆෝම් එකක් නැහැනේ. පාරකුත් නැහැ. ඒ හින්දා ටික අපි රේල් පාර දිගේ තමයි යන්නේ. එන්න පාරක් නැහැනේ. අමාරු නැත්නම් ඉතින් රේල් පාරේ තමයි එන්න වෙන්නේ. අවුරුදු 50ක් විතර කාලයක් තිස්සේ පරණ ස්ටේෂන් එකක් මෙතන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ටික විසඳන්න තමයි බලන්නේ. දුම්රිය සේවයේ අපේ මහතුරුත් ඇවිල්ලා ඉන්නවා. මොකද කරන්න පුළුවන් කියලා බලන්න. ගමේ ජනතාවගේ අදහස් අහලා ඒ අනුව ප්‍රශ්න විසඳන්න උත්සාහ කරනවා. මැති ඇමතිවරුන්ගේ නම් භාවිත කරමින් විදේශ රැකියා සඳහා මුදල් එකතු කරන ජාවාරම්කරුවන් පිළිබඳ සැලකිලිමත් වන ලෙස විදේශ රැකියා අමාත්‍යාංශයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එවැනි පුද්ගලයින් පිළිබඳ තොරතුරු දැනුම් දෙන ලෙසයි විදුලි සංදේශ ඩිජිටල් යටිද පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉල්ලා සිටින්නේ. මෙවැනි වංචනික පුද්ගලයින් තෙරීව දැඩි පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.
මේ අතර රජයේ ප්‍රබල අමාත්‍යරුන් සමග සම්බන්ධතා පවතින බව ප්‍රකාශ කරමින් විදේශ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී මුදල් වංචා කළ පුද්ගලයෙකු අම්පාර වලගම්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙනුණා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව එම කාර්යාංශයේ නිලධාරීන් වැටලීම සිදු කළා. සැකකරු ළඟ තිබී බැංකු රිසිට්පත් සහ රැකියා ලබා දෙන බවට විවිධ පුද්ගලයන්ගෙන් ලබාගත් ලිපි ලේඛන තොගයක්ද හමු වී තිබෙනවා. සැකකරු පිළිබඳ පැමිණිල්ල සිදු කළ පුද්ගලයාගෙන් රුපියල් 111,000ක මුදලක් ලබාගෙන ඇති බවයි හෙළි වී ඇත්තේ. රට පුරා සිදුවන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු ගෙන එන සංවර්ධන පුවත් විශේෂාංගය දැන්. වත්මන් රජයේ කඩිනම් සංවර්ධන වැඩපිළිවෙල යටතේ අම්පාර නිඳවුරු ප්‍රදේශයේ නව ප්‍රේක්ෂකාගාරයක් ඉදි කරමින් පවතිනවා. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 150ක් වෙනවා. ප්‍රේක්ෂකින් 1200කට එකවර ආසන පහසුකම් සහිතව ඉදි කෙරෙන මේ ප්‍රේක්ෂකාගාරයේ නියුච්ච මාත ෆයිසල් කාසිම් මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. මේ ඔඩිටෝරියම් එක මිලියන් 175යි මුදලෙන් තමයි මේ වැඩේ කරගෙන යන්නේ. මම හිතන්නේ මේක අපිට ළමන ඕගස්ට් ඉස්සරහ මේ ව්‍යාපෘතිය ජනතාවට බාර දෙන්න පුළුවන් කියලා අපි හිතනවා. ඉන්දවුරියල අමිත් කොණ්ඩිරිකන් කල්‍යාණ මණ්ඩපම් මෙම ව්‍යාපෘතිය නිඳවුරු ජනතාවට ලොකු වරප්‍රසාදයක්. ප්‍රදේශයේ සියලුම ජනතාව වෙනුවෙන් රජයට ස්තුතිය පළ කරනවා. මෙම ප්‍රේක්ෂකාගාරයේ ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට අගමැතිතුමා ප්‍රමුඛ රජයට ස්තුතියි. මේ වගේ තවත් ව්‍යාපෘති සිදු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. ඓතිහාසික සබරගමුව මහසමන් දේවාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල සිදු කරමින් පවතිනවා. ඒ සඳහා වැය කිරීම මුදල රුපියල් කෝටි 9ක්. ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය පාට්ලි චම්පික රණෝක මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. වාර්ෂික ඇසළ පෙරහැරට පෙර මෙහිදී කිරීම අවසන් කරන ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. ඉතාම සුන්දර වහලයක් මේ දේවාලයට ඓතිහාසික උරුම වෙලා තිබුණා. නමුත් ඒ වහලය ප්‍රතිසංස්කරණය කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයකට අපේ දේවාලය මුහුණ දීලා තිබුණා. ඒ අනුව අපේ මහනගර අමාත්‍යාංශයෙන් අපි මැදිහත් වෙලා ඒ සියලුම වහල ප්‍රතිසංස්කරණය කිරීම, දේවාලය සම්පූර්ණයෙන්ම වාගේ ප්‍රතිසංස්කරණය කිරීම මේ වෙන විට කරගෙන යනවා. ඊළඟ පෙරහැර අටවිය වෙනකොට ඒ කටයුතු අවසන් කළා. ඒ වගේම අපේ ජාතික භෞතික සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සැලසුම් වලට අනුකූලව රුපියල් මිලියන 33ක වේදමින් නව පාලමක් දෙමෝදර ප්‍රදේශයේ ඉදිකරමින් පවතිනවා. දෙමෝදර පොදු සුසාන භූමියේ ඉදිකිරීමට යෝජිත ආදාහනාකාරයට යාම සඳහා ඇති බිවිසුම් මාර්ගයේ මෙම පාලම ඉදිකරමින් පවතින්නේ. බදුලු ඔය හරහා ඉදිකරන මෙම පාලමේ දිග මීටර 20ක් පමණ වනවා. වාතුව මොරොන්තුඩුව ප්‍රධාන මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරනවා. කිලෝමීටර 5.3කින් යුත් මෙම මාර්ගයේ සංවර්ධනය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 350ක් වෙනවා. මීටර 7.6ක් පළල මෙම මාර්ගයේ බෝක්කු 17ක් සහ පාලමක්ද අලුතෙන් සංවර්ධනය කරනවා. මාර්ගය පුළුල් කිරීමේදී ඉඩම් අහිමිවන අයට වන්දි ගෙවීමටද නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන මහතාගේ යෝජනාවකට අනුව මෙම මාර්ගය සංවර්ධනය කෙරෙන්නේ වසර 40කට පසුවයි. අප මේ මාවල ගම්වාසීන් වගේම අසල්වාසී ගම්වාසී සෑම දිනකටම වැදගත් වෙන මාවල මේ වරුන්තුරුව පාර ප්‍රධාන පාරවල් රාශියක් ඒක අබද්ධ කරන ශ්‍රේෂ්ඨතම පාරක්. මෙතෙක් කල මේ පාරට ලැබුණේ අනිකුත් රජවලුන්ගේ කුඩම් මගේ සැලකිලි. මේ යහපාලන රජයට අපගේ අවංකාතර ස්තුති බුදු කරන්න ඕන. අපි දන්න කාලෙක නම් මේ පාර මේ විදිහට කාපට් වෙලා හැදිලා නැහැ. දැන් අවුරුදු 40කටත් වැඩි. දැන් හැදෙන එක ගැන රජයට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉස්සෙල්ලා රජෙන් කරනවා කියලා තිබ්බා. නමුත් කෙරුන්නේ නැහැ. ඉතින් මේ විදිහට දියුණු වෙන එකට ගොඩාක් කැමතියි අපි. ඒ ගැන ගොඩක් රජයට ස්තුති වෙනවා. කුරුඳු අපනයනෙන් මෙවර වාර්තාගත ආදායමක් ලැබී ඇති බව කුරුඳු පර්යේෂණ ආයතනය පවසනවා. ශ්‍රී ලංකාවෙන් ලෝක වෙළඳපොළ වෙත කුරුඳු 18%ක ප්‍රමාණයක් අපනයනය කරනවා. පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේදී වාර්තාගත ආදායමක් ලැබී ඇති බව කුරුඳු පර්යේෂණ ආයතනය පවසනවා. සමස්ත ආදායම රුපියල් කෝටි 960ක්. කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම සඳහා මාතර තියගොඩ පිහිටි කුරුඳු පර්යේෂණ මධ්‍යස්ථානයේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. 2017 අවුරුද්ද ගත්තොත් කුරුඳු විකුණලා අපි ඩොලර් මිලියන 200කට වැඩි ප්‍රමාණයක මුදලක් ලංකාවට ලබාගෙන තිනවා. ඒක පහුගිය 2016 අවුරුද්දත් එක්ක බලනකොට 30%කට වඩා වැඩි වර්ධනයක් කුරුඳු වගාවෙන් ලැබිලා තිනවා මේ ලංකාවට විදේශ විනිමය වශයෙන්. අපි ලෝක කුරුඳු වෙළඳපොළෙන් 18%යි නියෝජනය කරන්නේ නිෂ්පාදනයෙන්. නමුත් අපි ආදායමකින් ගත්තොත් 35%ක ආදායමක් අපි ලබාගෙන තිනවා. ලෝකයේ පළමුවෙනි තැනට අපි ඇවිල්ලා තිනවා ආදායම් ලැබීම ඇතින් කුරුඳු වගාව.
ලංකාවේ. නියම කුරුඳු තියෙන්නේ ලංකාවේ විතරයි. ඉතින් මේකට ආදේශකයක් නැහැ. තියෙන ආදේශකයේ කැසියා කුරුඳු. ඒව තත්ත්වයෙන් බලලා ඒක නිසා කුරුඳු වගාවේ අනාගතය හොඳයි. දැන් දකුණු පළාතේ විශේෂයෙන්ම ගොවීන් විශාල වශයෙන් කුරුඳු වගාවට යොමු වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක හොඳ ප්‍රවණතාවයක් කුරුඳු වගාවේ අනාගතය වෙනුවෙන්. ප්‍රධාන පක්ෂ දෙක එක්ව ආරම්භ කර ඇති රට සංවර්ධන කිරීමේ මෙහෙයුම සාර්ථක වී ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අනුරාධපුර ඉපලෝගම කඩියන්ගල්ල නිලසෙවණ කාර්යාලය ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අපි 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා බලාපොරොත්තු වුණේ ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා රට සංවර්ධනය කිරීම තමයි අපේ බලාපොරොත්තු වුණේ. අපි සේරම එකට එකතු වෙලා රට හදන්න ගම වෙනස් කරන්න ගම දියුණු කරන්න ඒ සඳහා සියලු දෙනාගේම ශක්තියත් එක්ක මේ ගමන යෑම තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. නිලසෙවණ කාර්යාලය තුල ග්‍රාම නිලධාරී සමෘද්ධි ආර්ථික කෘෂිකර්ම ඇතුළු නිලධාරී කාර්යාල පිහිටුවා තිබෙනවා. ඒ තුලින් ජනතාවට සේවා රැසක් එකම ස්ථානයකදී ලබාගත හැකි. මිහිදී අදහස් දැක්වූ අමාත්‍ය වජිර අවේවර්ධන මහතා කියා සිටියේ ඉදිරි මාස 6 තුල නිලසෙවණ කාර්යාල 12,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් සිදු කරන බවයි. ග්‍රාම නිලධාරී මහත්මයෙකුට මහත්මයෙකුට හම්බෙනවා කාර්යාල ගාස්තු රුපියල් 1000ක්. රුපියල් 1000ට ගමේ බුලත් දිරි කඩයක්වත් හොයාගන්න බෑ. ඊළඟට අපේ සමෘද්ධි එක්කෙනෙකුට හම්බෙන රුපියල් 500ක්. රුපියල් 500ට කොහෙද කාර්යාල හොයන්නේ? ආර්ථික නිලධාරියට හම්බෙන රුපියල් 750ක්. රාළහාමිට වැඩකුත් නැහැ, ගමට වැඩකුත් නැහැ, මහා බණ්ඩාගාරයට වැඩකුත් නැහැ. මහා සල්ලි ප්‍රමාණයක් අපරාධයි. ආර්ථික කටයුතු ඇමතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙන් අපි ඉල්ලලා දිනනවා. අපිට එකපාරට මේ මිලියන් ටික දෙන්න. එක අවුරුද්දකට. එක මාසෙකට. මට විශ්වාසයක ලැබෙනවා කිසිම සැකයක් තියාගන්න එපා. ගිය අවුරුද්දේ අපි 2000ක් මේ නිලසෙවණ කාර්යාලය ලංකාවේ හදලා තිනවා යාපනයේ ඉඳලා දෙවුදර දුඩු වෙනකම්. තව 12,000ක් විතර තියේ හදන්න. මේ 12,000ම මාස 6කින් හදලා ඉවර කරනවා. ඉතිහාසයේ කිසිම දවසක නැති විදිහට ප්‍රාදේශීය පරිපාලනයට අවශ්‍ය පාසුකම් සම්පත් ඔක්කොම දීගෙන යනවා. අමාත්‍ය පී හැරිසන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දැන් පොත් කීපයක් ලොහුනේ. මහවැලි දූදරුවන් වෙත වෘත්තීය පුහුණු ශිෂ්‍යත්ව පිරිනැමීම රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා වෘත්තීය පුහුණු අධිකාරියෙක්වයි එම කටයුතු සිදු කරන්නේ. මෙහිදී 270 දෙනෙකු පුහුණු ශිෂ්‍යත්ව ලබා ගත්තා. ආගමන විගමන නිලධාරීන් 113 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය අමාත්‍ය ස්පී නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ආගමන විගමන පාලක ජෙනරාල් එන්.එම්. රණසිංහ පුද්ගලින් ලියාපදිංචි කිරීමේ කුමසාරිස් ජෙනරාල් ව්‍යානි ගුණතිලක යන මාතෘණතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. බිහිතරෝ පුවත්පතේ පළමු වර්ෂ පූර්ණ උත්සවයේ ලේක් හවුස් ආයතනයේදී පැවැතුණා. අමාත්‍ය දයාකමගේ නියෝජ්‍ය අමාත්‍ය මුතු සිවලිංගම් යන මාතෘණතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ ලේක් හවුස් ආයතනයේ සමගෙක්වයි මෙම පුවත්පත ප්‍රකාශයට පත් කරන්නේ. තිලකා රන්දිනී මහත්මිය රචනා කළ ධර්මාශෝක රජුගේ ආරාධනාවෙන් මගතේ අභිසස් ලැබූ අපේ දේවානම්පියතිස්ස රජුරුව කෘති එළි දැක්වීම බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී සිදු කෙරුණා. මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ සහ මහාචාර්ය ගාමිණී හපුආරච්චි මහතා මෙහිදී ප්‍රධාන දේශන සිදු කළා. ශ්‍රී ලංකා වෘදුකුරු සම්මේලනයේ ශුද්ධ වූ ජුසේවාස් මුනිදුන්ගේ උත්තරීතර කුරුසය දෙවින පුරා ගෙන යාමට තීරණය කර තිබෙනවා. මෙය හලාවත, කොළඹ, ගාල්ල, වෙන්නප්පුව, බදුල්ල, රත්නපුර, මහනුවර ඇතුළු ප්‍රදේශ රැසක ගමන් කරනු ඇති. මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම ශ්‍රී ලංකා වෘදුකුරු සම්මේලනයේදී සිදු කෙරුණා. ජේෂ්ඨ රතවාහන කළමනාකරණ පාඨමාලාව හැදෑරූ පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරීන් සඳහා සහතිකපත් පිරිනැමීම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී සිදු කෙරුණා. නිලධාරීන් 51 දිනක සඳහා මෙහිදී සහතිකපත් පිරිනැමුණා. ශ්‍රී ලංකා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ සිසුන් විශ්වවිද්‍යාල භූමියේදී උද්ඝෝෂණයක් පැවැත්වුවා. මෙවර අර්ධ වාර්ෂික විභාගයට මුහුණ දීම සඳහා සිසුන්ගේ පැමිණීම 80%ක් අනිවාර්ය කිරීමට විරෝධය පළ කිරීම සඳහායි උද්ඝෝෂණය පැවැත්ුණේ. ආයතන ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ දවසක්. www.ipnnews.lk